ජීවිතයේදී නැතිවම බැරි ද්‍රව්‍යයක්. පාන් පිටිවලින් හදන ආහාර අපි දිනපතා ආහාරයට ගන්නවා. ඔයාලා අහලා ඇති පාන් පිටිවල ග්ලූටන් කියලා දෙයක් තියෙනවා. දැන් හැමෝම මේ ග්ලූටන් ගැන කතා කරනවා. ඒ නිසා අපි හිතුවා ග්ලූටන් ගැන විස්තරයක් ඔයාලට තරම් එන්න. දැන් මොනවද මේ ග්ලූටන් කියන්නේ? සරලවම කිව්වොත් ග්ලූටන් කියන්නේ ප්‍රෝටීනයක්. පාන් පිටිවල ප්‍රෝටීන වර්ග දෙකක් තියෙනවා. එකක් ග්ලූටෙනින්, අනෙත් එක ග්ලියඩින්. ඉතින් අපි කෑම හදනකොට පාන් පිටිවලට වතුර එකතු කරනවානේ. පාන් පිටිවලට වතුර එකතු වුණාම මේ කලින් කිව්ව ප්‍රෝටීන දෙකේ ව්‍යුහය වෙනස් වෙනවා. ඒවා එකින් එක බැඳෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට ග්ලූටන් හැදෙනවා. ඇත්තටම මේ ග්ලූටන් ආහාර වලට මොනවද කරන්නේ? ග්ලූටන් කියන්නේ ඉලාස්ටික් එකක් වගේ ද්‍රව්‍යයක්. අපි පාන් හදනකොට එහෙම නැත්නම් වෙනත් බේකරි කෑමක් හදනකොට ඊස්ට් දානවනේ. ඊස්ට් සෛල වලින් කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා. මේ නිදහස් කරන කාබන් ඩයොක්සයිඩ් ග්ලූටන් ජාලය මගින් හිර කරගන්නවා. මේකේ ප්‍රතිඵලයක් විදියට තමයි පිටිමෝලිය ක්‍රමයෙන් ලොකු වෙන්නේ. අපි කියන්නේ පිපෙනවා කියලා. මේ නිසා තමයි පාන් පිටිවලින් හදන කෑම මැටිගුලියක් වගේ වෙන්නේ නැතුව මෘදු විදියට සහ සවිවර විදියට පවතින්නේ. එහෙම බැලුවොත් ග්ලූටන් කියන්නේ අත්‍යවශ්‍ය සංඝටකයක්. අපි මේ කතා කරන ග්ලූටන් ඔයාලා දැකලා තියෙනවද? නැහැනේ. අපි පොඩි ක්‍රමයක් කියන්නම්. ගන්නකො පාන් පිටි ග්‍රෑම් 50ක් විතර. දැන් ඒකට වතුර මිලිලීටර 30ක් විතර දාන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් අනන්න. හරියට අපි රොටි අනනවා වගේ හොඳට මෝලියක් වගේ හැදෙනකන් විනාඩි 2ක් 3ක් මේක එක දිගටම අනන්න. ඊට පස්සේ ටැප් එක ඇරලා මේ හදාගත්ත මෝලිය හොඳින් හෝදන්න. මෝලියේ තියෙන පිටි සුදු පැහැයට හේදිලා යාවි. දැන් බලන්න අතේ ඇලෙන හරියට ඉලාස්ටික් එකක් වගේ ද්‍රව්‍යයක් ඉතුරු වුණා නේද? මෙන්න මේවට තමයි ග්ලූටන් කියන්නේ. ඉතින් මේක ඇදලා බලන්නකො. හරියට ඉලාස්ටික් එකක්, එහෙමත් නැත්නම් රබර් පටියක් වගේ ඇදේවි. බේකරි නිෂ්පාදනවලදී ග්ලූටන් වල තියෙන වැදගත්කමත් මේ ග්ලූටන් නිසා අපේ සිරුරට ඇති වෙන්න පුළුවන් අවදානම ගැනත් අපි කතා කරමු. එහෙනම් හැමෝම අලුත් වීඩියෝවකින්